action. Diyan naman namin sulit. Wait. Ado ko kaya lang yun. Pondakarin. Dariwin na diyan na. Protehe diyan. Idahan. Tatagal yan no na bebra. May sulit liya pala. XL අවකලනය ලොකු වෙලා ගන්න නෑ මට වැඩ බැරි නෑ වැඩක් නෑ right xn අවකලනය දන්නවද n x entry නේක දන්න නැත්නම් ඊළඟ පාර කරමුනේ fx k n අවකලනය n fx entry නේක වතාවක් fx අවකලනය කියද f dash x උදාහරණයක් තත්කල් කරගෙන යමු x වර්ග ධනයකේ තුන්වන බලය අවකලන තකල x වර්ග ධනයකේ තුන්වන බලය අවකලන තකල කරපල 3යි x වර්ග ධනයකේ 3 දිනයක වතාව එකපාරට ලියන්න x වර්ග ධනයකේ අවකලන 3යි x වර්ග ධනයකේ වර්ග x වර්ග අවකලනය 2යි x डीबदीम डीएक्स एक्स में ना तूने हाथरावर बाले अवकल निकला डीबदीम डीएक्स एक्स में ना तूने हाथरावर नहीं बाले कुछ अलग हाथराई एक्स में ना तूने गाना या एक्स में तूने अवकल नहीं कहेंगे तो बस खाओ क्या ना शीत देह का गुणित एक अवकलन शीत देह का गुणित अवकलन है युवतियागेन वी अवकलन करा वी त्यागेन यु अवकलन करा शीत देह का गुणित अवकलन नहीं है पुतार पूर्वांतर शुरू कराने पुत्र पुरुवांतरण शुरू कराने x विन के वर्ग वाताव x दान तूने पुरुवांतरण शुरू कर वेट मैं अब दानना वर्ग एक्स दान तुन अवकलन करा एक्स दान तुन तिया एक्स विनय के वर्ग अवकलन करा है कि तरह शुरू करा ना को एक्स विनय के वर्ग तिया एक्स दान तुन अवकलन करा एक्स दान तुन तिया एक्स विनय के वर्ग अवकलन करा ये ना एक्स विनय के वर्ग दुग्धा क्या ना एक्स दान तुने अवकलन इकाई मित्र ना एक्स दान तुन क्या ना एक्स विनय के वर्ग දෙකයි x විනේ එක එක x විනේ එක අවකලන එකයි නේ හරි ගොඩ් අපිට ගන්න පුළුවන් නේද x විනේ එකක් එළියට නේ x විනේ එකක් එළියට ගන්න පුළුවන් බල x විනේ එකේ වර්ගයෙන් x විනේ එකක් ගත්තොත් x විනේ එකක් ඉතිරි x විනේ එකක් එළියට ගත්තොත් දෙක වාරයක් x දන තුන නේ एक्स विनय का के लिए तो गतो देखा वार है एक्स दर्द को एम ना मेतन एक्स विनय कर एक्स विनय कर देखा ही एक्स दाना है ये ना कुछ है एक्स विनय कर वार है तुनाई एक्स दाना पाह किया ला निवृत्ति बाबा कलने भी है दुर्गुदा पावर
මම එක දිගට කියන්න යනවා ඔබ එක දිගට සුළු කරන්න යන්න බෙදීමක අවකලනය ලියන්න පුතාල දුන්න කවුරුත් බෙදීමක අවකලනය ලියන්න right බෙදීමක අවකලනය ලියන්න මොකද්ද බෙදීමක අවකලනයේ සූත්‍රය उदाहरण एक्सवर्ग धनेकलने x වර්ග ධනයක බෙදීම x වෙනයක යටේක කෙනා තියන් උඩේක කෙනා අවකලනය වින උඩේක කෙනා තියන් යටේක කෙනා අවකලනය යටේක කෙනායි වර්ග නොවේද වර්ගයක් अंक टीका मारू कर बरी अंक टीका हर दागन मे अंक मुखिया विसी हाईवी गाने अब इसलम करवकलने प्राक्टिस प्राक्टिस कर අපි මුලින්ම අවකලනයේ පාර්ථක ඉවර කරමු. මගෙද බැරිද? ගන්න 26 කියලා අංක තියෙන්නේ එකේ. මට මගේ මතයකේ අවදි කරන්න දෙන්න ඉතිහාසයේ හිටිය දරුවන් එක්ක විනාඩියක් දෙන්න පුතේ මේ ගහන් ඉන්න විනාඩියක් ගන්න මම ටියුෂන් එකට ආපු මුල්ම දවස්වල ඒ ලෙවල් විභාග ඉවර වෙලා දරුවන් කතා කරද්දී සමහර දරුවන් අඳාගෙන කෝල් කරනවා සර් මගෙන් මුල්ම දවස්වල පොඩි එකා කාල සර් ප්‍රස්තාරය දෙන්න පුළුවන් ඒක අවකලනය කරගන්න බැරි වුණා මගේ හිත පිච්චෙන්න ගත්තා අපුව වැඩි මොකද ගත්තේ අපුව පිච්චෙන්න ගත්තා පස්සම කල්පනා කරා මේ අවකලනය හැම එකාටම පුළුවන් වෙන්න මොකක් හරි විදියක් තියෙන්න ඕන
පිච්චිච්ච හදවතකින් මේ කල්පනා කරා. එතකොට මම දැක්කා මෙන්න මේ වගේ එකක් අවකලනය කරන්න ගියාම පුංචි උන් ටික පටලගන්නේ මේ ගුණිතේ අවකලන. ඊට පස්සේ උගන්වන කාලේ මං දරුවන්ට උපදෙස් දෙනවා මෙන්න මෙහෙම. කොහොමද? ඔබ බෙදීමක අවකලනය දාන්න කලින් මේ ගුණිතේ අවකලනය හොඳට හොයාගන්න. ඊට පස්සේ මම කොහොමද උපදෙස් දුන්නේ? බෙදීමක අවකලනය දාන්න කලින් මේ ගුණිතේ අවකලනය හොඳට හොයාගන්න. ඊට පස්සේ තමයි බෙදීමේ අවකලනය දාන්න ඕනේ. ඔන්න ඔය විදියට උගන්වන්න ගත්තට පස්සේ ආයි කෝල් ආවේ නැහැ. ඇයි? ඒ නම්බර කෙතරම් පස්සේ වැඩ කරේ නැහැ. ගානේ. අද ඔබ බෙදීමක අවකලනය දාන්න කලින් ගුණිතේ අවකලනය දා. ගොඩ. පුතා මේ ගුණිතේ අවකලනය මුලින්ම හොයාගනින් මුණක දෙන්න. විභාගෙත් මෙහෙම කරපුවාම මේ වගේ ලොකු ගුණිතයක් තිබුණා. මේක නම් පුංචි ගුණිතයක්. අපි ටික ටික ප්‍රැක්ටිස් කරමුද? ඔබ ඉස්සෙල්ලාම මේ ගුණිතේ අවකලනය ගනින්කො. බෙදීමේ අවකලනය දාන්න කලින් ගුණිතේ අවකලනය ගනින්කො. ඒක පුරුද්දක් කරගන්න. x වෙන එක තියන් x වෙන දෙක අවකලනය කරා දන්න. x වෙන දෙක තියන් x වෙන එක අවකලනය කරා. good. එවනම් x වෙන එක x වෙන දෙක අවකලනය එකයි x වෙන දෙක x වෙන එකේ අවකලනය එකයි. එහෙනම් හරියට සුළු කරත් වෙනවා 2 x ඍණ 3. මේක මොකද කරේ? දැන් මේ වගේ ගුණිත තියෙද්දි ඉස්සෙල්ලම ගුණිත හොයාගත්තා. දැන් පරිස්සමෙන් බෙදීමේ අවකලනය ගන්න. අපි ඉස්සෙල්ලම ගුණිතේ අවකලනය හොයාගත්තා. දැන් ඊළඟට පරිස්සමෙන් බෙදීමේ අවකලනය ගන්නවා. බෙදීමේ අවකලනය ගන්නේ කොහොමද? යටේ එක්කෙනා තියාගත්තා, උඩේ එක්කෙනා අවකලනය කරා. වින උඩේ එක්කෙනා තියාගත්තා, යටේ එක්කෙනා අවකලනය කරා. යටේ එක්කෙනාගේ වර්ගය බෙදීමක අවකලනය. යටේ එක්කෙනා තියා උඩේ එක්කෙනා අවකලනය දින, උඩේ එක්කෙනා තියා යටේ එක්කෙනා අවකලනය, යටේ එක්කෙනාගේ වර්ගය. එහෙමනම් f'(x) මෙතන x වෙන එක x න දෙක පුරාදු කියන්න මේ x වර්ගය අවකලනය කීයද? x වර්ගය අවකලනය 2x නේ. ඍණ x වර්ග මේ අවකලනය කීයද? වෙනම හොයාගත්තා. x ඍණ එක වාරයක් x න දෙකේ අවකලනය වෙනම හොයාගත්තා කීයද? 2x ඍණ 3යි. වෙනවනේ. x ඍණ එක වාරයක් x න දෙකේ අවකලනය 2x ඍණ 3. මෙතන තියෙනවා x ඍණ එකේ වර්ග x න දෙකේ වර්ග. උඩින් කවුද එළියට ගන්න පුළුවන්? උඩින් කිව්වේ ලවය. ලවයෙන් කවුද එළියට ගන්න පුළුවන්? මේ x එළියට ගන්න පුළුවන් නේද? පුතේ නෝර මෙහරි. කැමරා action. පුතා මෙතනින් x එක එළියට ගමු.
x එකක් එළියට ගත්තොත් දෙක වාරයක් x ඍණ 1 x 2 x එකක් එළියට ගත්තොත් ඍණ x වාරයක් 2x ඍණ 3 මෙතන x ඍණ 1 ගේ වර්ග x ඍණ 2 ගේ වර්ග උත්තරේ නේද සුළු කරමු එමනම් f dash x x දෙක වාරයක් x වර්ග ඍණ 3x ධන 2 ඍණ x වාරයක් 2x ඍණ 3 x ඍණ 1 ගේ වර්ග x ඍණ 2 ගේ වර්ග දෙකයි x වර්ග ඍණ 6x ධන 4 ඍණ 2x වර්ග ධන 3x මෙතන x ඍණ 1 ගේ වර්ග x ඍණ 2 ගේ වර්ග ඍණ 2x වර්ග ධන 2x වර්ග සුළු වෙනවා එහෙනම් මෙතන x තියෙනවා 4 ඍණ 3x තියෙනවා x ඍණ 1 ගේ වර්ග x ඍණ 2 ගේ වර්ග හරි දෙවනි ගානේ ඔය 2014 පුතේ fx ලියාගෙන f'x ගේ උත්තරය දෙන්නකො දෙවනි ගානේ සර් කිව්වා අවකලනය කරන්න කලින් දැන් මේ යට එක්කන f'x වෙන්න ඕන සර් කිව්වා අවකලනය කරන්න කලින් ගුණිතයක අවකලන තියෙනම් ඒ ගුණිතයේ අවකලනය මුලින් හොයාගන්න කියලා කිව්වා නේද දෙවනි ගානේ උත්තරය ගන්න fx දීලා f'x ගන්න ඊළඟ 27 වෙනි ගානේ fx දෙනවා f'x ගන්න මුලින්ම අපි අවකලනයේ පාර්ට් එක ප්‍රැක්ටිස් කරමු ගානේ 8x බෙදීම x ධන 1 x වර්ග ධන 3 අපි විභාගයේදී එකපාරට මේකේ අවකලනය දාන්නේ නැහැ අපි මුලින්ම කරන්නේ ගුණිතය අවකලනය ගුණිතය අවකලනය එහෙනම් ගමු මේ ගුණිතය අවකලනය x ධන 1 වාරයක් x වර්ග ධන 3 ඔබ ඉස්සෙල්ලා මේ ගුණිතය අවකලනය දාන්න පුතා එහෙනම් x ධන 1 තියන් x වර්ග ධන 3 අවකලනය කරා x වර්ග ධන 3 තියන් x ධන 1 අවකලනය කරා එමනම් මෙතන x ධන 1 x වර්ග ධන 3 අවකලනය 2x නේද
x වර්ග ධන 3 අවකලනය 2x x වර්ග ධන 3 x ධන 1 අවකලන 1යි නේද පුළුවන් තරම්ම සුළු කරන්න देखाई एक स्वर्ग दान देखाई एक दान एक स्वर्ग दान तुन थुनाई एक स्वर्ग दान देखाई एक दान तुन किया आवद बुरी देर अवकाल ने अभी राव नहीं නියතයක් එළියේ යට එක්කෙනා තියාගෙන උඩ එක්කෙනාගේ අවකලනය ඍණ උඩ එක්කෙනා තියාගෙන යට එක්කෙනාගේ අවකලනය යට එක්කෙනාගේ වර්ගයනේ දන් දෙදීම තව කරන්නේ යට එක්කෙනා තියන් උඩ එක්කෙනා අවකලනය ඍණ උඩ එක්කෙනා තියන් यटे के नागे अवकलने यटे के नागे वर्गीय गुड अवकलने यटे के नाते उडे के नावकलने भी उडे के नाते यटे के नावकलने यटे के नाते वर्गीय तेरा अभी देना एफ डैश एक्स अटाई उधर मैं तो ने एक्स रीने एक एक्स वालों के दाना तूने एक्स एक्स विषय नवकलन एकाए रीने एक्स दिया ना यार ना मैंने मैं गुनीते अवकलन या फिर होया गत्ते ना देते मैं गुनीते आप होया गत्ते नहीं देते एरा एक्स दान एक बार या एक्स वर्ग दान तूने कुछ चल गए तूना ही एक्स वर्ग दान देखा ही एक्स दान तूने एक्स दान एक बार या एक्स वर्ग दान तूने क्या ने तूना ही एक्स वर्ग दान देखा ही एक्स दान तूने मैं तेरा तीनों एक्स दान एक ये वर्ग वातावरण एक्स वर्ग दान तूने ये वर्ग गुणकर दान तुनाई एक्स विन एक्स वर्ग विन तुन विन तुनाई एक्स दान विन देखाई एक्स वर्ग विन तुनाई एक्स मेतन एक्स दान के वर्ग एक्स वर्ग दान तुने वर्ग ऋण देखाई एक स्वर्ग दान तुना एक ऋण तुना एक कहते ना
වෙන තුන මෙතන x ධන 1ේ වර්ග x වර්ග ධන 3ේ වර්ග හයිද දැන් වැරදුනද වැරදුනද ඍණ 2x ගණය ඍණ 3x වර්ගනේ මෙතෙන්ද වැරදුනේ संसारे महाचारुमा उत्तर साधक दुड़वाने उत्तरे මයිතන එක ගත්තොත් අවකලනයේ පාට් එක ප්‍රමාණවත් කියන එක 27 වෙනි ගානේ උත්තරේ පුළුවන් නම් ගන්න ටියුට් එකේ අංක ටික හරියට වෙත් නැහැ පාස් වේව ගණන් ටිකේ 27 fx දීලා කරුණාකර f'x හොයාගන්න වෙන කතා යන්න එපා 27 මේ ටියුට් එකේ අංක ටික හරියට නැහැ 27 කියන අංකය එනම් 2018 fx දීලා f'x හොයන්න ඕන गुणित
ගුණිතයක් තිබුණත් එක පාට බෙදීම දාලා පිස්සු කෙලින්න එපා. ඔබ ගුණිත හොඳට අවගණනය කරගන්න. ඒක තමයි මේක ස්පීඩ් එක වැඩිම විදිය. ගුණිත හොඳට අවගණනය කරගන්න. x ධන 1 ගේ වර්ග 3x ඍණ 1. ඒක x ධන 1 ගේ වර්ග තියන් 3x ඍණ 1 අවකලනය කරා. ඒ කියන්නේ ඉස්සෙල්ලම ගුණිතය අවකලනය කරන්න. ධන 3x ඍණ 1 තියන් x ධන 1 ගේ වර්ග අවකලනය කරා. පුළුවන් තරම් සුළු කරා. එදිර x ධන 1 ගේ වර්ග 3x ඍණ 1 අවකලනය කරොත් 3යි. x ධන 1 ගේ වර්ග 3x ඍණ 1 අවකලනය කරොත් 3යි. ධන 3x ඍණ 1 x ධන 1 ගේ වර්ග x ධන 1 ගේ වර්ග අවකලනය x ධන 1 ගේ වර්ග අවකලනය देख वारया x दाने के एक x दाने के अवकल नहीं कर तो x दाने के वर्ग अवकल नहीं करो देख वारया x दाने के एक x दाने के अवकल नहीं कर गन्न x दाने का के लिए मैं तेरे तीनों ने x दाने के वर्ग या मैं तेरे तीनों ने x दाने का लास्ट में गन्न x दाने का के लिए x ධන 1 ක් එළියට ගත්තොත් මෙතන තියෙනවා 3 වාරයක් x ධන 1. x ධන 1 ක් එළියට ගත්තොත් 2 වාරයක් 3යි x ඍණ 1. එහෙනම් පරික්ෂණය සුළු කරොත් x ධන 1 3යි x ධන 3 6යි x ඍණ 2. पुते नामे आई x दाने का गुणिते अवकल ने इन्नो ने हरिये था ना x दाने का वार या नामे आई x दाने का ओ दें दान बेदी में क्या अवकल नहीं अभी दानों बेदी में क्या अवकल नहीं है යතේ කෙනාතියන් උඩේ කෙනාව කලණය දින උඩේ කෙනාතියා යතේ කෙනාව කලණය යතේ කෙනාගේ වර්ගය. එතකොට මේ 16 නියතය. 16 නියතය තියන්න බෙදීම ගව කලණද? ලස්සනද? f(x) අවකලනය f'(x) fx की अवकलन है f dash x या तो एक के ना त्याग जाता तब दासे नियते अपने द एक दिवस संगला वरहान मतलब लस्सन तो दाने संगला वरहान आई खराबले अन्य दासे नियते या बेदी में कावकल या तो एक के ना त्यांग उड़े एक के ना अवकल नहीं करा रही ना उड़े एक के ना त्यांग යතේ කෙනා අවකලනය කරා යතේ කෙනාගේ වර්ගය x ධන 1 ගේ වර්ග 3x ඍණ 1 ඒකේ වර්ග दास एक्स धन एक वर्ग तुनाई एक्स ऋण एक මාතුරුණී x ඍණ 1 අවකලනය කීයද? එකයි නේද? x ඍණ 1 අවකලනය එකයි.
වින x වින එක ඔන්න දෙයියෝ මේ ගුණිතය යවකලන x වර්ග ධන එක වතාවක් 3x වින එක යවකලනේ ඔව් ඒක කලින් හොයාගත්තා x ධන එක 9x ධන එක ගුණිතය යවකලනේ වෙනම හොයාගත්තනේ ඒකද x ධන එකේ වර්ගය වර්ග x ධන එකේ 4යි 3x ඍණ 1ේ වර්ග උඩින් කවුද එලියට ගන්න පුළුවන් x ධන 1ක් ගන්න x ධන 1ක් එලියට හොඳට සුළු කරන් උත්තරේ බලමු මේ උත්තරේ දෙන්න ඕන पता x दाने एका एलियत जाता x दाने का एलियत जाता ये ना x दाने के वर्ग इन x दाने का जाता तो x दाने का की थी तब तुनाई x विनय की थी x दाने का एलियत जाता x विनय के में तो ना नामिया ये x दाने के में तो ना x ධන එකේ 4 3x ඍණ 1ේ වර්ග හරි බැච් එහෙනම් මෙතන x ධන එක x ධන එකේ 4ත් එක 3ක් වෙනවා. හරි. එහෙනම් f dash x 16 එතන x ධන එකේ ඝනය 3x ඍණ 1ේ වර්ග 3x වර්ග ඍණ x ධන 3x ඍණ 1 ඍණ වර්ග නමයයි x වර්ග ධන x ඍණ නමයයි x ඍණ 1 පොඩ එළියට ගන්න right අන්තිම වෙලේ එළියට ගමු නේ වර්ග ඍණ 9x වර්ග ඍණ 6x වර්ග ධන 2x ධන 8x 10x ඍණ 1යි ධන 1යි කැපෙනවා x ධන 1ේ ඝනය 3x ඍණ 1ේ වර්ග එළියට ගමු ඍණකුත් එක 2x ඍණ 2x එළියට ගත්තොත් 3x ඍණ 2x එළියට ගත්තොත් 5යි x ධන 1ේ ඝනය 3x ඍණ 1ේ වර්ග ඍණ 32x වාරය 3x ඍණ 5 x ධන 1ේ ඝනය 3x ඍණ 1ේ වර්ග
දැන් මම ආන කම්මැලි කම. ආගි දාංගි දෙපේ ලකුණු 75 කරු මේ සෙල්ලම. එතක මම විභාගයට කලින් මයිද අටද ඇවිල්ලා ප්‍රස්තාර ටික කියලා දුන්නා ආවල තුඹලා. ආවද? ත්‍රිකෝණමිතිය ප්‍රස්තාරම් දින ආවද? ඒ වගේම අටද ඇවිල්ලා ප්‍රායෝගික දින් කියලා දෙනවා. आदर्श विभाग पहाकर अरगे अनिवार्य विभाग आदर्श विभाग पहाकर अरगे එතකොට ටිකක් එක දිගට මම කියන්නේ ඒක විතරයි ප්‍රස්තාරම් දෙන්න එපා fx තියනවා f'x තියනවා fx තියනවා f'x තියනවා ඒක ටක්ක් ගාලා ප්‍රැක්ටිස් කරනවා එතකොට විභාගෙදී අර අවකලනයේ පාට් එකට යන්නේ අඩු කාලයක් ඒක ඇති දැන් අර අඳාගෙන කඳුළු සලාගෙන දරුවන් කෝල් කරේ දැන් බෙදීමක අවකලනයේ අතරමඟ ගුණ කිරීම දැම්මොත් ඒක කටුකයි පැටලෙනවා එනිසා මේක ප්‍රැක්ටිස් කරන්න එක තමයි අංක 1 එහෙනම් මේක තමයි මෙතනින් අතර කරන්නේ දැන් ප්‍රස්තාර අඳින්නයි සූදානම් චුට්ටක් ටියුට් එකෙන් බැහැර වෙලා පොඩි කාරණා ටිකක් කතා කරන්න තියෙනවා वक्रेकुवादीन relax පළවෙනි අවකලන සංගුණකයේ ධන නම් වක්‍රයක් කෙසේ වේද ලියන්න බලන්න f'(x) විශාලයි බිඳුව පළවෙනි අවකලන සංගුණකයේ ධන නම් වැඩි වන හැඩයක් හරියට කන්දක් වගේ පළවන අවකල සංගුණකයේ ධන නම් වැඩි වන හැඩයක් කන්දක් වගේ එතකොට මේකත් වැඩි වන හැඩයක් දැන් අපි මේ බයිසිකලයක් ගත්තොත් පුද මේක කන්ද නේද පළවෙනි අවකල සංගුණකයේ ධන වැඩි වන හැඩයක් පළවන අවකල සංගුණකයේ ධන නම් වැඩි වන හැඩයක් මේ දෙන්නකින් ඕනම එක්කෙනෙක් වෙන්න පුළුවන් පළවෙනි අවකල සංගුණකයේ ධන නම් කන්දක් වගේ පළවෙනි අවකල සංගුණකයේ ධන නම් කන්දක් වගේ එච්චරයි අදින්න අපි කියනවා මේක උඩාතට අවතලතාවය මේක යටි අතට අවතලතාවය රූප දෙකම හැමතිස්සෙම ප්‍රස්ථාරය අඳින්නේ මෙහෙට ගැඩොල් බිත්තිය පැත්තට right? ඒතර මේ පැත්තට කන්දක් වගේ මේ පැත්තට කන්දක් වගේ
ඊළඟට f dash x ඍණ අඳින ප්‍රස්ථාර f dash x ඍණ පළවෙනි අවකලන සංගුණකයේ ඍණ නම් පල්ලමක් වගේ පළවෙනි අවකලන සංගුණකයේ ඍණ නම් පල්ලමක් වගේ මේ විදිහේ පල්ලමක් තියෙන්නත් පුළුවන් මේ විදිහේ පල්ලමක් තියෙන්නත් පුළුවන් නේ බලන්නකෝ අපි හැමතිස්සම ගැඩල විද්‍යාව පැත්තට අඳින්නේ ප්‍රස්ථාරේ පල්ලම නේද මේ බයිසිකලයක් ගත්තොත් පල්ලම නේද දෙකයි f dash x බිඳුවක් නම් f dash x බිඳුවයි නම් එතෙන්දි වක්‍රයට හිරස් නේද පළවෙනි අවකල සංගුණකයේ බිඳුවක් වුණත් වක්‍රය හිරස් දාන කරුලක් නේද වක්‍රය හිරස් වේ හරි නියම මේ වගේ මෙන්න මෙතෙන්දි වක්‍රය තිරස් නේද දාන f'(x) බිඳුවයි ආයි රූපය මෙන්න මෙතෙන්දි වක්‍රය තිරස් වෙනව නේද මෙන්න මේ කියන ලක්ෂ්‍යය ternary f'(x) බිඳුවයි f'(x) අර්ථ විරහිත නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ f'(x) ගේ හරය බිඳුවක් වෙනවා. පුතේ f'(x) ගේ හරය බිඳුවක් වෙනවා. f'(x) අර්ථ විරහිත නම් එතෙන්දි වක්‍රය සිරස් right? පළවෙනි අවකලන සංගුණකයේ අර්ථ විරහිත නම් වක්‍රය සිරස් වෙනවා. දැන් කරලා ලකුණ වක්‍රය සිරස් වේ වක්‍රයේ සිරස් නේ මෙහෙම ආව වක්‍රයේ සිරස් වුණා මෙහෙම ගියා අපි කියන මෙන්න මේ වගේ තැනකදී f'(x) අර්ථ විරහිත වෙනවා සිරස් වෙනවා මම මෙහෙම ඉන්නකොට සිරස් මට පෙන්වන්න බෑ මෙතන නිදාගත්තොත් නම් සිරස් 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 එතන සිරස් වෙන්නේ අවකලන සංගුණකයේ බිඳුවයි නම් සිරස් වෙනවා අවකලන සංගුණකයේ අර්ථ විරහිත නම් එච්චර දැන් පුතා මෙන්න මේ රූප ටික අදින්න පැත්තට මේ සංඛ්‍යා රේඛාව මෙන්න මෙතෙන්දී අවකලන සංගුණකයේ බිඳුවයි මේක අපිට ඕන වෙනම ගන්නත් පුළුවන් පුතා දැන් තියරි ක්ලාස් එක ඔබ වෙනම අරගෙන නම් එහෙම කමක් නැහැ දැන් අපි සංඛ්‍යා රේඛාව තුලම f'(x) බිඳුවක් වෙච්ච දැන් ලකුණු කරමු ඕන මේක වෙනම ගන්නත් පුළුවන් දැන් අපි යමුකෝ ලේසිම විදිහට අනින්න संख्या रेखा व मेटेन दी f'(x) बिंदु है मकर मैं क्या लक्ष्य है तेरा दी तिरस है ना मैं पहले दी f'(x) दान है खंडा मेटेन दी f'(x) ऋण है मेटेन दी f'(x) बिंदु है මේ පැත්තේ f'(x) ධන මෙතෙන්දි බිඳුවයි මෙතෙන්දි ඍණ. ඔතන මොන වගේ හැඩයක් වේද? ප්‍රැක්ටිස් කරමු.
පුතේ ධන කියන්නේ කන්ද නේද නේ F-6 බිඳුවයි කියන්නේ තැන්න නේද F-6 වින කියන්නේ පල්ලම නේද ධන කියන්නේ කන්ද බිඳුව පල්ලම ධන බිඳුව වින මොන වගේ හැඩයක්ද එකට දැනෙන්න ඕන ධන බිඳුව මෙහෙම නේද මෙතන බිඳුවක් එයි ඍණ ධන බිඳුව ඍණ ඔකට අපි කියන උපරිමයක් කියලා මකර F-6 ධන අන්ද F-6 බිඳුවයි F-6 ඍණ මොකද මේ හැදේ උපරිම හැදේ आई तनिन संख्या रेखाव मेतन F-6 बिंदु है एतेन प्रस्तारे तिरस पुदे मेपत्त F-6 ऋण पल्लम मेपत्त F-6 धन ऋण बिंदु धन मन मनोगे हडिया देतन අදින තනියම F-6 ඍණ මෙතන F-6 බිඳුව F-6 ධන අවමයක් නේද මක් කරගමු අඩු වුණා දෙයෝ බිඳුවක් වුණා F-6 ධන කියන වැඩි වුණා ඍණ බිඳුව ධන මේකට අපි කියන අවම आइज्ञा मेतन F-6 बिंदु है पुते मेपत F-6 धन मेतना F-6 धन वक्त मनोवागे तो क्या निकाल किया धन बिंदु धन निकाल सुमत है दे मंदिर में ट्राई करो F-6 ධන අන්ද මෙතන බිඳුව ආයි ධන කියන්නේ කන්දක් නේද ධන බිඳුව ධන මොන වගේ වේද සුමද කිය පුතා වැඩි වුණා නේ මේ මේ ඇන්ගල් එකේ ඉන්නේ බිඳුවක් මේ මේ සුමද වැඩි වුණා ආන බිඳුවක් වුණා ආයි වැඩි වුණා වැඩි වෙලා බිඳුවක් වුණා වැඩි මෙතන F-6 බිඳුවක් මතක පුද මෙතන F-6 ඍණ මෙතන F-6 ඍණ ප්‍රැක්ටිස් කරලා F-6 ඍණ මෙතන F-6 බිඳුව ආයිත් F-6 ඍණ නියම් අපේ හිතන්න මොන වගේද ඍණ බිඳුව ඍණ සුමට වඳින්න අඩු වුණා බිඳුවක් වුණා ආයිත් අඩු වුණා මේම නේද අඩු අඩු වෙලා මෙතෙන්ද බිඳුවක් වුණා ආයිත් අඩු ගුඩ් දන්නවද පුතේ මෙන්න මේ සීමා හොය අගල වෙන තල්ලු කරද මම තා
අංශිතර අහන් ඉතින් දැන් මම මෙතෙන්දී සීමා හොයන තර චුට්ටක් ක්ලියර් කරගෙන යනවා බලන්න මේ සීමා සීමාව x ධන අනන්තයට යද්දී x ඝනය අඩු කිරීම 3x කොහොමද මේක සීමාව හෙව්වේ මොකොත් නෑ x ගේ වැඩිම දර්ශකේ එළියට ගන්න කියලා x ගේ වැඩිම දර්ශකේ x ඝනය නේද එහෙනම් සීමාව x ධන අනන්තයට යද්දී අපි x ඝනය එළියට ගත්තා x වැඩිම එකයි x ඝනය නේද එහෙනම් මෙතන 1යි මෙතන 3 යට x වර්ග නේද ඔය අපි x ගේ වැඩිම එක තමයි එළියට ගත්තේ ऋणानते ඊළඟ ගාන දිනන අපිට හිතින් ගියා වන් ඊළඟ ගානට සමයි හිතින් ගියා ඊළඟ ගානට ධනානන්තේ තුන්වෙනි බලය එහෙනම් ධනානන්තේ තුන්වෙනි බලය ධනානන්තය තුනයට අනන්තය බිඳුවයි ධනානන්ත එකෙන් ගුණ කරලා කියද ධනානන්තය සීමාව x ඍණ අනන්තයට යද්දී x ගණය ධනයක බෙදීම x වර්ග ධනයක ධනයක වෙන කොටු කොටු ගෑවිලි තියා ගන්න එපා මට අල්ලන්න නෑ ඒවා උඩින් ගන්න x ගණයක් එළියට යටින් ගන්න x වර්ගයක් එළියට නේ උඩින් x ගේ තුන්වන බලය ගන්න යටින් x ගේ වර්ග ගන්න එවන සීමාව x ඍණ අනන්තේ x ඝනයක් එළියට ගමු x ඝනයක් එළියට ගත්තොත් 1යි x ඝනයක් එළියට ගත්තොත් 1 යට x ඝනය ඉගෙන x ගේ වැඩිම එක එළියට ගන්න යටින් x වර්ග ගත්තා ඉදර කියන එක x වර්ග ගත්තොත් මෙතන x විතරයි 1 යට x මෙතන 1 යට x වර්ග බැරි x වර්ග x ගන්න එක්කෙනෙක් කැපෙනවා මේ ඉතිරි වෙච්ච x දානෝ ඍණ අනන්තේ x ඍණ අනන්තේ දැම්මොත් ඍණ අනන්තේ තුන්වෙනි බලය 1 යට ඍණ අනන්තේ ऋणानंते वर्ग नियतयाक्यत अनंतय बिंदुवक वेनवा नियतयाक्यत अनंतय बिंदुवय ऋणानंते एकयात अनंतय बिंदुवय एकयात अनंतय बिंदुवय एकयात अनंतय बिंदुवय किया केनवाद ऋण अनंतय केन सीमाव x ऋण अनंतयते यद्दी x වර්ග ධනයක බෙදීම x වර්ග ධන 3 පරස්පරක සීමාවේ ඍණ අනන්තයට යද්දී x වර්ග ධනයක බෙදීම x වර්ග ධන 3 උඩින් x වර්ග එළියට ගන්න යටින් x වර්ග එළියට ගන්න right එන සීමාව x ඍණ අනන්තයට යද්දී උඩින් x වර්ග ගත්තොත් 1 ධන 1 යට x වර්ග යටින් x වර්ග ගත්තොත් 1 ධන 3 යට x වර්ග x වර්ග ඉවත් වෙනවා
එහෙනම් එක ධන එකකට ඍණාංශයේ වර්ග එක ධන තුනයට ඍණාංශයේ වර්ග එකයට අනන්තයේ බිඳුවයි තුනයට අනන්තයේ බිඳුවයි එක එකෙන් බෙදුවොත් එකයි විභාගයට කලින් තව පුංචි ක්‍රියාකාරමක් තියෙනවා දැන් අර ඔබ අවකලනය කරලා ගන්න ඕනේද fx කින් f'x ඒ වගේ සීමාවෙ x ධන අනන්තයේදී fx සීමාව x ඍණ අනන්තයේදී fx වෙන වෙනම ගානේ හොයන්න. එතන ඒක හොයන්න ඕන සීමාව හිවීම පාට් එක විතරයි. දැන් මේ වගේ සීමාව x ධන අනන්තයේදී fx සීමාව x ඍණ අනන්තයේදී fx වෙන වෙනම හොයාගන්න. හරිද? Thank you. දැන් ප්‍රශ්න ආරම්භ ඉන්න ගමු. පස්තරය ලියම් කරන්න x ඝනය ඍණ 3x පස්තර 6ක් අඳින්න දීපම් මට බලපන් මොකද්ද වෙන්නේ කියලා पाठ मैं बलने वे प्रस्तारे अंदर कथागल बिना दिया दिल को මේ ප්‍රස්තාරයේ වැඩි වෙන්නේ මොන පාන්තරයේද දන්නේ නැහැ නේ මේ ප්‍රස්තාරයේ අඩු වෙන්නේ මොන පාන්තරයේද දන්නේ නැහැ මේ ප්‍රස්තාරයේ හිරස් වෙන්නේ කොතින්දද දන්නේ නැහැ මේ ප්‍රස්තාරයේ වැඩි වෙන ප්‍රාන්තරය තුල මොකද්ද වෙන්නේ කියනකො වැඩි වෙන ප්‍රාන්තරය තුල f'x ධන පළවෙනි අවකල සංගුණකයේ ධන නම් වැඩි වෙනවා මේ ප්‍රස්තාරය අඩු වෙන්නේ f'x ඍණ වෙච්ච ටිකේ මේ ප්‍රස්තාරය තිරස් වෙන්නේ කියන කතා කරන්නේ f'x බිඳුවක් වෙච්ච දියන්ත එහෙනම් මොනව කරන්නත් අපි ඉස්සෙල්ලම පළවන අවකලන සංගුණකයේ සොයමු. කවුද? f'x. දැන් f'x. එකෙන් තමයි වැඩි වෙන ටික, අඩු වෙන ටික, තිරස් වෙන ටික ගැන හිතන්න. එහෙනම් x ගණයේ අවකලනය 3x වර්ග. 3x අවකලනය 3යි. එහෙනම් f'x තුනක් එළියට ගන්නවා අනේ x වර්ග ඍණයේ x වර්ග ඍණයේ සාධක කැඩෙනවා x ඍණයක x ධනයක f'x එනෝ දෙයෝ තුන වාරයක් x ඍණයක x ධනයක හැමෝම ප්‍රකාශ කරන්න f'x බිඳුවක් වෙන්නේ කොහේදද මොකද මං ඇහුවේ f'x බිඳුවක් වෙන්නේ කොහේදද කියන්න පුළුවන් නะ x ඍණ 1 බිඳුවයි x සමානයි 1 x ධන 1 බිඳුවයි x සමානයි ඍණ 1 එන x සමානයි 1 ේදි x සමානයි ඍණ 1 ේදි f'x බිඳුවයි නොට් කර x සමානයි 1 සහ x සමානයි ඍණ 1 දි f'x සමානයි බිඳුවක් වේ. x සමානයි 1 ේදී x සමානයි ඍණ 1 ේදී f'x බිඳුවක්.
අදින්න සංඛ්‍යා රේඛාව හතේ පන්ති ඉඳලා මැන්දෝයි සංඛ්‍යා රේඛාව මතකද සංඛ්‍යා රේඛාව බිංදුව 1 2 3 ප්‍රිනේ කරින 2 කරින 3 F dash x බිංදුවක් වෙච්ච දැන් පිළිවෙලට ලකුණු කරා සංඛ්‍යා රේඛාව පිළිවෙලට ඔව් මෙතන තමයි x සමානයි ඍණයක මෙතන ඍණයක ඊළඟ බිංදුව තියෙනවා ඊළඟට නේද x සමානයි ධනයක right පුළේ සංඛ්‍යා රේඛාවේ ඍණයක මේ පැත්තේ බිංදුව ඊළඟට මේ ධනයක संख्या रेखा पर ऋणेक तीनो बिंदु तीनो एक तीनो देख तीनो ऋणेक तीनो ऋण देख तीनो हिमनी बलन में एक तो वैडिया देख दी एफ डैश सिक्स दाना तो ऋण दे वैडी वन है दिया दे अदु वन है दिया एक तो वैडिया गया दा ऋणेक का ही दाने का ही अकरा गया दा ला बलन ने एफ डैश सिक्स दाना तो ऋण ऋणेक के अदु आ गया दा ला बलन ने एफ डैश सिक्स दाना तो ऋण ඍණයකට අඩු වගේ ඍණ දෙක. දැන් මම ගන්නම් f'x 3 වාරයක් x ඍණයක x ධන එක නේද? संख्या रेखा एकट वैडी नेद देख ओब हम एक्स के निकुट में दान देख तुनवार या देख रही नेक मेतने नो देख दा नेक एक हितिंग करान पुला मेरा और नम पलविनी का आने मेहमा नोट के लपेन अभी दाम एक्स तो देख एक ने एकट वैडी आ गया x ने देखा था मौत मेरे को शुरू कर लेने दाना तो रीना था देखा रीने एक दाना एक आय देखा दाना एक दाना एक आय दाना ही दाना ही गुना करो दाना इधर एक तो वैरी आ गया था मौत पालेवी ने आवकलन सांगुने के दाना एक तो वैरी ओन आ गया था ने पालेवन आवकलन सांगुने के दाना बिंदु तुणवार बिंदु ऋणेक बिंदु धनेक बिंदु ऋणेक बिंदु धनेक बिंदु ऋणेक ऋण बिंदु धनेक धन ऋण देख මේක ඍණ නේද ඍණ තුන ඍණ දෙක ධන එක මේක ඍණ නේද ඍණයි ඍණයි ධන දෙච් බලන්න මෙන්න මෙතෙන්දි තියෙන්නේ ධන බිංදුව ඍණ ධන බිංදුව ඍණ මොකද හැදේ මෙතෙන්දි කවුද ඍණ බිංදුව ධන මොකද හැදේ මක්කරම් මම මේකම මෙතන අඳින්නම් පොඩක් ඉදමදි පල්ලෙහවට ඔය ඔක්කොම තමයි x සමාන ඍණයක x සමාන එක මෙතෙන්දී f'x ධන මෙතෙන්දී f'x ඍණ මෙතෙන්දී ආයි f'x ධන
ऋण बिंदु धन मगे ऋण बिंदु धन हरी मैं अपने ऋण बिंदु धन मेकअप लकुन करे मेकअप लकुन करे एक्स वाई ताले का नहीं बिना बोला तर्क कराने मेक लकुन करे एक्स वाई ताले का नहीं एक्स वाई ताले का लक्ष्य लकुन करान मनो अदोन एक्स का दाम क्यों ना वाई का दाम क्यों बंग एक्स वाई ताले का लकुन करके लकुन वाई सामान एक्सप्रेस मैं वाई किया एक्सप्रेस वाई किया एक्सप्रेस एफ डैश एक्स ने मैं वाई किया एक्सप्रेस एन आप एक्स एक दान एफ एक एक गाने सुना मार या के देखा एक्स ने कदम वाई हो इधर वाई क्या एफ एक्स इधर एक समान है एक कदम एक गाने एक तुम्हारा के तुना एक रीना तुना क्या रीना देगा ये हो गया मैं बड़ा नेक्स्ट विने के दिवाई उधर मेरे पूर्व वाला मैं टेस्ट के लिए आने एक्स ने रीने कदम प्रस्तार मनोदोण वैयाक्ष एक्साक्ष वैयाक्ष उत्तर वैयाक्ष बिंदु वैयाक्ष एक्साक्ष वैट बिंदु
අපි x බිංදුව දාමු y අක්ෂය කැපෙනද ඔව් x බිංදුව දැම්මත් එන්නේ y අක්ෂය කැපෙන තැන නේද එන x බිංදුව දැම්මත් බිංදුවේ ඝනය 3 වාරයක් බිංදුව එතන මේ වක්‍රය y අක්ෂයේ බිංදුව තුලින් තමයි යන්නේ ඔබ කියන්නේ x අක්ෂය කැපෙන තැන ගන්නේ කොහොමද y ට බිංදුව දාලා ඇතර මේකේ y කියන්නේ fx නේද ඔබට සිද්ධ වෙනවා fx ට බිංදුව දාලා සුළු කරන්නේ fx ට බිංදුව දාලා fx ට බිංදුව දැම්මොත් x ගණනේ ඍණ 3x බිංදුවක් වෙනවා සාධකද fx වලින් බිඳුවද x එකක් එළියට ගත්තොත් x වර්ග ඍණ 3 ඇත්තරම 3 කියන්නේ මූල 3 වර්ග නේද 3 කියන්නේ මූල 3 වර්ග එන x ඍණ මූල 3 x ධන මූල 3 x වාරයක් x ඍණ මූල 3 x ධන මූල 3 එහෙනම් x සමානයි බිංදුව x සමානයි මූල 3 x සමානයි ඍණ මූල 3 එහෙනම් අත්තම කතාව x අක්ෂ කැපෙනවා ඍණ මූල 3 බිංදුව ධන මූල x ධන අනන්ත දිවයි x ඍණ අනන්ත දිවයි ඉතල y කියන්නේ fx බලන්න x ධන අනන්ත දිවයි x ඍණ අනන්ත දිවයි බලන්න එනම් සීමාව x ධන අනන්තෙදි y සීමාව x ධන අනන්තෙදි y කියන්නේ කොච්චරද x ඝනය ඍණ 3යි පුත y කියන්නේ fx නේද ඉගෙනේ x ඛණ්ඩාංකය ධන අනන්තෙදි බලනවා y ඛණ්ඩාංකය කීයද හරිද එතන සීමාව x ධන අනන්තෙදි y කියන්නේ x ඝනය ඍණ 3යි එන සීමාව x ධන අනන්තෙදි මෙතනින් x ඝනයක් එළියට ගන්න 1 ඍණ 3 යට x වර්ගය එන x ධන අනන්තෙ දැම්මොත් ධන අනන්තයේ 3 වෙනි බලය 3 යට ධන අනන්තයේ වර්ගය ධන අනන්තයේ 3 වෙනි බලය ධන අනන්තයයි 3 යට අනන්තය බිඳුවයි x ඛණ්ඩාංකය ධන අනන්තෙදි y ඛණ්ඩාංකය ධන අනන්තය නෝට් කරන්න x ධන අනන්තයේ විච y ධන අනන්තය ඊළඟට සීමාවේ ඍණ අනන්තෙදි y වල තවරු සීමාව x ඍණ අනන්තෙදි y x ඍණ අනන්තෙදි y වල හරි සීමාව x ඍණ අනන්තෙදි y සීමාව
x ऋणानंतेदि y කියන්නේ x ගණනේ ඍණ 3x සීමාව x ඍණානන්තෙදි x ගණනයක් එළියට ගත්තොත් 1 ඍණ 3 යට x වර්ගය ඍණානන්තයේ ගණය 3 යට ඍණානන්තයේ වර්ගය ඍණානන්තයේ ගණය ඍණානන්තයයි 3 යට අනන්තයේ බිඳුවයි එහෙනම් අපිට ලැබෙන ඍණානන්තය x ඍණානන්තයේ y ඛණ්ඩාංකය ඍණානන්තය දැන් මොන මොනවද ඍණයක දෙකේදී උපරිමය 1 ඍණ දෙකේදී අවමය x අක්ෂය මූල 3 බිඳුව ඍණ මූල 3 දී හමු වෙනවා y අක්ෂය බිඳුවේදී හමු වෙනවා x ධන අනන්තයේ විට y ඛණ්ඩාංකය ධන අනන්තයයි x ඍණ අනන්තයේදී y ඍණ අනන්තයයි අදින් xy තලය මේ ප්‍රස්ථාරය සුමටව රේඛණය කරමු xy තලයක් ඇඳලා මේ ප්‍රස්ථාරය සුමටව රේඛණය කරමු माफ करना एक ऋण देखा हो मैं आप एक उधर परिमाण करना ऋण देखा तगड़ा भी दिया गया एक ऋण देखा हो एक ऋण देखा हो मैं आप एक ऋण देख समान एक ऋण देख एक मैं कहते एक ऋण देख ऋण एक देख ऊपर अरे तो कंडा आगे का मित्र ऊपर ही किया ना एक ऋण देख आओ ऋण एक देख ऊपर ही y අක්ෂයේ බිඳුව තුලින් යන්නේ y බිඳුව මෙතන ඉන්නේ y බිඳුව තුලින් යන්නේ x අක්ෂයේ ධන මූල 3 ඒ කියන්නේ 1.432යි ඍණ මූල 3 ඍණ 1.432යි 2 බිඳුව එතන x අක්ෂයේ හමු වෙනවා බිඳුවේදී මූල 3ේදී ऋणमूल तुने एक साक्ष वाइग्रह में ने ऋणमूल तुने धनमूल तुने इन ऐतरम को हम देखने होना मेहम गिहे वाई बिंदु ए दिने दया आओ मैं इधर एक साक्ष मूल तुने x අක්ෂය ඍණ මූල 3 x ධන අනන්තයේදී නේ x ඛණ්ඩාංක ධන අනන්තයේදී y ඛණ්ඩාංක ධන අනන්තය. ඒක මේක එන්න ධන අනන්තයට යද්දී y ධන අනන්තය. x ඛණ්ඩාංක ඍණ අනන්තයේදී x ඛණ්ඩාංක ඍණ අනන්තයට යද්දී y ඛණ්ඩාංක ඍණ අනන්තය. ඒක මේක තමයි fx සමානයි x ගණනේ ඍණ 3x බලන්න අනින දෙවන ප්‍රස්ථාරය fx සමානයි 2x බෙදීම x වර්ග ධනයක
x සමානයි 2x බෙදීම x වර්ග ධනයක ප්‍රස්ථාරය යඳින්න. मेतन एक्स वर्ग धने के वर्ग एफ डैश एक्स देख मेतन एक्स वर्ग धने के ऋण देखाई एक्स वर्ग धने के वर्ग एक्स देख ऋण एक्स वर्ग धने एक्स वर्ग धने के वर्ग ऋण के लिए लगाऊ इधर मैं एक्स वर्ग ऋण एक्स वर्ग धने के वर्ग वर्ग दे काम करें सेक्शन ऋण देख एक्स ऋण एक एक्स धन एक्स वर्ग धन एक वर्ग बिंदु अक्कुनत नेद प्रकाशने आप बिंदु अक्वे एनंग एत्तर में f'x बिंदु अक्वे ने कोते नेद x विन एक बिंदु आई x समान है एक x दान एक बिंदु आई x समान है रिने एक x समान है के दित x समान है रिने के दित f'x बिंदु आई वक्वे तिरस है नोने दान एक समान एक सह एक समान ऋणे के दी एफ डैश एक समान बिंदु अक्वे एक समान है के दी एक समान ऋणे के दी एफ डैश एक्स बिंदु संख्या रेखावक अनिन्न अवकलन सांगुण के बिंदु अपेक्षित है එනම් ප්‍රස්ථාරයේ තිරස්වන තැන් ලකුණු කරේ එන අවකලන සංගුණකයේ බිඳුවක් වෙනවා x සමාන ඍණ 1 කේ අවකලන සංගුණකයේ බිඳුවක් වෙනවා x සමාන 1 කේ එකට වැඩි නම් f'x ඍණ 1යි ධන 1යි අතර f'x ඍණ 1ට වඩා අඩු නම් if that's it right but again dada wala
බට් දැන් පුතා දුව එකට වැඩියගයක් දාලා බලන්න F-6 ධනද දිනද මට කියන්නේ එකට වැඩිය නේද දෙක අපි මේකේ x වෙනුවට දෙක දාමු මේ x කියන සංකේතයට දෙක ඒතර දෙක ඍණ එක දෙක ධන එක දෙකේ වර්ග ධන එකේ වර්ග ධනද දිනද ඔව් දෙක ඍණ එක ධන දෙක ධන එක ධන පූර්ණ වර්ගේ ධන හැබැයි ඉස්සරහා පිල් නේ එහෙනම් අපිට එනවා F-6 ඍණ ඒ වගේ ඍණ එකයි ධන එකයි අතර අගයක් දාන බිඳුව පුතේ ඍණ එකයි ධන එකයි අතර බිඳුව ඉතින් මේ හැම x කෙනෙකුටම බිඳුව දාලා බලන්න F-6 ධනද ඍණද වැඩි වෙන හැඩයක්ද අඩු වෙන හැඩයක්ද පුළුවන් එනං ඍණ දෙක වාරේ බිඳුව ඍණ එක බිඳුව ධන එක බිඳුවේ වර්ග ධන එකේ වර්ග එන මෙතන ඍණ මෙතන ධන ඉස්සරහ ඍණ පූර්ණ වර්ග කොහොමද ධන හරි ඍණයි ඍණයි ධන पूर्ण वर्ग धन ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ එන F-x ඍණ පුතාලු බාන මොකද්ද හැදේ ඍණ බිඳුව ධන දැන් පැන්සලේ පුළුවන් ඍණ බිඳුව ධන අවමයක් නේද ධන බිඳුව ඍණ උපරිම යන්නේ ධන බිඳුව ඍණ ඍණ බිඳුව ධන මෙතන මෙතන බිඳුව ඇතර ධන බිඳුව ඍණ ඍණ බිඳුව ධන ධන බිඳුව ඍණ वेरदी वेरदी ने बंद करना वेदे ऐ ඒ ඍණ බිඳුව ධන අවම ධන බිඳුව ඍණ උපරිම ආගෙනේ පදනතරින් x ඍණ එක දාලා y සොයන්න x එක දාලා y සොයන්න පුළුවන් නේද ඉතින් y කියන්නේ f(x) x ඍණ එක දාලා y හොයන්න f'(x) නෙමෙයි y කියන්නේ f(x) එන x ට ඍණයක දාලා y සොයන්න
එක්ස්ට ඍණ 1 දාලා වයිස එක්ස්ට 1 දාලා වයිස හරිද මේ ගන්න fx විද 2x වේදීම x² දාන එක එක්ස්ට 1 දෙවරක් 1 එකේ වර්ග ධන 1 එකයි x එකේදී y එකයි ධන x ඍණ 1 දෙවරක් ඍණ 1 ඍණ 1 කේ වර්ග ධන 1 ඍණ 2 යට 2 ඍණ 1 एक एक विनायक विनायक नौनरा खताना था नौला खताना था मुझे उपर दानना वाद एक साक्ष्य कैपन था ना दानने वाई तो बिंदु अदाल वाई आक्ष्य कैपन था ना दानने एक्स तो बिंदु अदाल पुटा एक चलो एक्स तो बिंदु अदाल है वाई आक्ष्य कैपन था ना वाइट बिंदु दाल एक साक्ष्य कहते हैं इन एक्सट बिंदु है देवरा बिंदु है बिंदु ए वर्ग धन एक बिंदु है पूरा एक्सट बिंदु दम वाई अक्ष बिंदु तुलिंग है पुंछे का वाई का बिंदु दान वाई क्या एफ एक्स नहीं है बात अगर हमने वाई क्या एफ एक्स नहीं है खुद में एफ एक्स का बिंदु दम हरस को नगर बिंदु समान है देखा एक्स एक्स बिंदु है x बिंदु है दी y बिंदु है y बिंदु है दी x बिंदु है इधर x अक्ष है बिंदु तो ही यार कोटे में को तो अक्षे बिंदु बिंदु तो नहीं जानो क्या ना कहता हूँ तुम्हें सीमा x धनानंत है दी y सीमा x ऋणानंत है दी y से x धन अनंतेदी वाई ये वगे में एक्स ऋण अनंतेदी वाई धन कौर धन एक्स धन अनंतेदी वाई गुड एना सीमा एक्स धन अनंतेदी वाई सीमा अब x दाना ना ते दी y की अन्य देखा ही x बेदी में x वर्ग दाने का ये ना सीमा अब x दाना ना ते दी देखा ही x बेदी में मेथडिंग x वर्ग के लिए लगाता x वर्ग के लिए लगाता एक कर दाने एक या एक वर्ग अरे दें परिश्रम में सुलगा ना दें उधर x दिया ना यात्रिक वैरी बैक के ना नहीं देख स्वर्ग लगाते एक्स के वैल्यू में दर्शक एक्स वर्ग करता देखो मैं एक्स से नोट दान दाना नामते मैं तो ना देखा है एक्स तो दाना नामते है एक के यहाँ तो दाना नामते है वर्ग मैं तो ना दाना नामते है तो एक के यहाँ तो नामते बिंदु है देखिए आठ अनंत बिंदु आई तीनों देखे आठ अनंत बिंदु है देखिए आठ अनंत बिंदु है चलो देखिए आठ अनंत बिंदु है एक्स कांडा अंक के धन अनंत दी वाई कांडा अंक के बिंदु अत्यंत
x ඛණ්ඩාංකයේ ධනානන්තයේදී තමයි y ඛණ්ඩාංකයේ බිඳුවක් වෙන්නේ. ඒ වගේම සීමාවේ ඍණානන්තයේදී y. හරි. සීමාව x ඍණානන්තයේදී y. सीमा वेक्स विनानं तेदि वाई किया ने देखा ही इस बेदी में एक्स वर्ग दाने इरा सीमा व एक्स विनानं तेदि देखा ही एक्स खुदे में तरिंग एक्स वर्ग गत को एक के दाने एक या ते एक्स वर्ग इना एक्स ते विनानं ते एक के दाने एक या ते विनानं ते वर्ग एक आठ अनंत बिंदु है देखे आठ ऋण अनंत बिंदु है एक्स कांडा के ऋण अनंत दी वाई कांडा के बिंदु है कोनो एक्स वाई ताले के दाल परिमाण है तंदिन प्रस्तार XY තලයක දල පරිමාණයේ ප්‍රස්ථාරයද වෙයි එක එක උපරිම बिंदु वाई बिंदु एक्साक्षर बिंदु प्रसार में මම්පොඩි වැඩක් කරනවා ඔබ කියන්න මොකද්ද කියන්නේ යත් x2 y බිඳුවයි මේ මොකද්ද මේ තියෙන්නේ x2 y බිඳුවයි විනාඩියක් අහන් ඉන්න බලන් ඉන්න මොකද්ද මේ x खता कर x तुने यदि y बिंदु है हद आप ही तो होना x देखे यदि बात x तुने यदि बात तुम्हें y बिंदु आप पेन्नो जब मैं मम इतने दिन हम बोला x देखे यदि y बिंदु है उधर आप ही तो होना x ना ना अनंत यदि तमाई y बिंदु है x कांडान के दानानंत यदि y बिंदु है इतने x कांडान के दानानंत यदि दिन ना बैन अब x कांडा के दाना अनंत तय दो y बिंदु है इतने हाँ दिन में YouTube बोला जानना स्क्रीन रिकॉर्डिंग है ना बाबू
ප්‍රස්ථාරය x අසමානයි බිඳුව වේ fx සමානයි 1 + x ඊට කලින් පොඩ්ඩක් ඉන්න ඊට කලින් පුංචි මාතෘකාවක් ප්‍රැක්ටිස් කරනවා ලියන්න සිරස් ස්පර්ශෝන් මුඛ स्पर्शोन मुख है सिरस स्पर्शोन मुख संख्या रेखा वक्का पुदे मेवागे कड़ी रखे मेन मे कड़ीरे प्रस्तार अनंत अवर्ण मेन मे कड़ीरे एफ डैश एक्स अर्थ विरहित अनंत एफ डैश एक्स दान मे पता एफ डैश एक्स दान मेहमान F dash x आरते विधि ताई क्या ने सिरा ट्रांसलेंग इराक करने F dash x दाना किया ने पैडी बनो फिर हम एक पोम देन लोन मेहमान ट्रांसलेटी ने तक कमान ने मेक पुलवन फिर F dash x आरते विधि ताई क्या ने सिरा F dash x दाना किया ने पैडी बनो देख पोम देन लोन देख f dash x मैं कहने दिया आरते विरहित है क्या ना सिरास में f dash x दाना किया ना मेहमान है कौन देखना अरे देख ये कौन नहीं अरे पेंसिल की देख आप मैं उठा करता ना क्या वो कर ले दें संख्या रेखा मैंने मेतन दी कड़ीरा एफ डैश एक्स आर पे विरहित है तो लेके अडू पैत एफ डैश एक्स ऋण है वेरी पैत एफ डैश एक्स ऋण है बार मनोवागी तो सिरा स्पर्श और मुखे कानी है F dash x winner पालना तो दे F dash x winner पालना F dash x आर्थ विरहित है सिरा से मनाली तो बोलो x ऋण කියන්නේ පල්ලම නේද f - x අර්ථ විරහිතයි කියන්නේ මෙහෙම නේද ඍණ කියන්නේ පල්ලමනේ අර්ථ විරහිත මෙහෙමනේ ඉතින් මේක එන්නවද කොහොමද සුමට මෙහෙම නේද එන්නවද සුමට වත් ඍණ අර්ථ විරහිත අනිත් පැත්ත බල F dash x R पे विरहित है सिरस
F dash x win පල්ලම අර්ථ විරහිතයි පල්ලම මොනවාගේද දැන් මෙතෙන්දී අර්ථ විරහිතයි මෙතෙන්දී පල්ලම දැන් සුමට යොමු කර මේම නේද ගමන් සුමට වෙන්නේ අර ඉරි දෙක අදගත්තනම් පැන්සලෙන් ගොඩ අර්ථ විරහිත වින ඉතලක කර්ව් කරලා දැම්ම තාජා मेतन एफ डैश एक्स आर्थ विरहित प्रस्तार शिरास्व अनंत एफ डैश एक्स धन मेतन आर्थ विरहित अंदर गिरी दे एफ डैश एक्स धन क्या मेक रेद अंद आर्थ विरहित क्या मेक रेद एफ डैश एक्स धन क्या अंद आर्थ विरहित क्या मेकनी को दस कल दान को मेटेंडी एफ डैश एक्स आर्थ विरहित है एफ डैश एक्स विन क्या पालन को मेटेंडी एफ डैश एक्स आर्थ विरहित है मेटेंडी पालन मेमने अरे इंदे क्या दलबुद्धि ही था मेघना तनियम कर मेतन एफ डैश एक्स आर्थ विरहित मेपत् एफ डैश एक्स दान मेपत् सॉरी मेपत् एफ डैश एक्स विन मेपत् एफ डैश एक्स दान पर स्पर्श मुख्य मनोगे एक्स विन पल्लम अर्थ विरहित मेहमान मेहमे एफ डैश एक्स अर्थ विरहित एफ डैश एक्स दान एफ डैश एक्स अर्थ विरहित एफ डैश एक्स दान बोलते असमान बिंदु सदहा एफ एक्स समान एक एक्स प्रस्तार अंदर विभाग में मेहमान पुलिमती एक असमान एक असमान ऋण एक बहुमतना
ඇයි මේ x අසමානයි බිඳුව කියලා තියෙන්නේ? ඔබේ ගානේ තියෙන විභාගෙදී. ඇයි මේ x අසමානයි බිඳුව කියලා තියෙන්නේ? x අසමානයි බිඳුව කියලා තියෙන්නේ x සමානයි බිඳුව දැම්මොත් මේ ප්‍රස්ථාරේ පවතින්නේ නැහනේ. හරය බිඳුවක් වෙනෝ නේද? ඔන්නෝම හරය බිඳුවක් වෙච්ච තැන තමයි මොකද්ද තියෙන්නේ? අතාරත්තගනින් කියලා හරය බිඳුවක් වෙච්ච තැන තමයි සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙන්නේ. අපිට ඕන විභාග කොට දාන්නනේ. සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන තැන දෙයෝ මහාචාර්යවරයම දෙනෝනේ. ඔන්න ඔතෙන්දී ප්‍රස්ථාරය අනන්තයට යනවා. කොහෙම ගියොත් එතෙන්දී ප්‍රස්ථාරය අඳින්න බෑ. ඒ ඉඳයි x අසමානයි බිඳුව කියලා තියෙන්නේ. හරිද? ඔන්න අපි ඒක නෝට් කරගමු. x සමානයි බිඳුවේදී ස්ථිරස් ස්පර්ශෝන් මුඛයක් ඇත. එතෙන්දී ප්‍රස්ථාරය පවතින්නේ නැහැ. ඒකට අපි කියන්නේ සිරස් ස්පර්ශෝන් මුඛයක් කියලා. ඊළඟට කුතුහල ගන්න අපි දැනගන්න ඕන ප්‍රස්ථාරේ වැඩි වෙන ටික, ප්‍රස්ථාරේ තිරස් වෙන ටික, ප්‍රස්ථාරේ අඩු වෙන ටික කොහොමද දැනගන්නේ? වැඩිවීම, තිරස් වීම, අඩු වීම පළවෙනි අවකලන සංගුණකේ. ඔබ පළවන අවකලන සංගුණකේ සර් fx කියන්නේ කියාද x? ඒ කියන්නේ x ගේ ඍණයකනේ. x ගේ ඍණයකේ අවකලනය ඍණ 1යි x ඍණ 2යි. අපි දෙනවා f'x ऋण एक बेदी में एक स्वर्ग एफ डैश एल एक्स एन ऑन ऋण एक बेदी में एक स्वर्ग एफ डैश एक्स बिंदु अक्वेनवाद ප්‍රස්ථාරේ තිරස් වෙනවද? නෑ. F dash x බිඳුවක් වෙනවනම් ලවයේ බිඳුවක් වෙනවා. ලවයේ ඍණ එකක් තියෙන්නේ. එන ලවයේ බිඳුවක් වෙන්න බෑ. ඒ කියන්නේ F dash x බිඳුවක් වෙච්ච තැන නෑ. හැබැයි x සමානයි බිඳුව දැම්මොත් නේ F dash x මොකක් වෙනවද? අර්ථ විරහිත. ඒ කියන්නේ එතෙන්දි ප්‍රස්ථාරේ තිරස් වෙනවා. x සමාන බිඳුව. අනික සංඛ්‍යා රේඛාව සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන තැන කඩිරක් අඳගා. ඒක මහාචාර්ය තුමත් මේ වගේ දෙයි. හරය බිඳුවක් වෙච්ච තැන කලවර වෙන්න ඕනේ නැහැ. එහෙනම් සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන තැන මේ වගේ කඩිරක් අඳගා. එතෙන්දී අපි දන්නවා f'x අර්ථ විරහිත. ඒක ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ, මාචාරතුමා දෙනවා. හරිද? බිඳුවට වැඩි අගයකදී බලන්න f'x දනදරින්ද. බිඳුවට අඩු අගයක් දාලා බලන්න f'x දනදරින්ද. ඔව්. පොතේ f'x කියන්නේ ඍණ 1ට x වර්ග නේද? බිංජන වැඩි අගයක් දාමු එක. ඍණ 1ට 1 වර්ග. ඔව් පොතේ ඍණ. බිංජුවට අඩු අගයක් ඍණ 1. එහෙනම් මෙතන ඍණ 1 වර්ග. ඍණයකේ වර්ග ධන එකයි. හැබැයි ඉස්සරහා ඍණක් තියෙනවා. දැන් මේ බලන්න x දාන ඍණයක ඉතිං කරන්න
ඍණේ කේ වර්ග ධන 1යි. හැබැයි ඉස්සරහා ඍණක් තියෙනවා. එහෙනම් f'(x) ඍණ. පළවෙනි දාතු. බත්. දැන් පුතේ මෙතෙන්දී ඍණ මෙතෙන්දී අර්ථ විරහිතයි. මොකද බලන්න ෂේප් එක. මෙතෙන්දී ඍණ අනේ පෙන්සලෙන් එන්න පංකෝ බලන්න. මගෙන් බැරි නා. දැන් මට මෙහෙම 23 වෙනිදා අඳලා දෙන්න බැරි වෙයි ප්‍රස්තාර. ඉදාර වැඩ කීපයක් තියෙනවා ඒක. දැන් 23 වෙනිදා සිරස් ස්පර්ශ වර්මුකේ ඔබ ගන්න වෙනෝනේ. ගොඩ්. මේක ඍණ මේක අර්ථ විරහිත. මොකද්ද? ගොඩ්. මේ මෙන්ද මෙහෙම මෙන්ද එතකොට ප්‍රයෝග කරලා දැම්ම ටක් ගන්න. මේ බලන්න. පුතේ ඍණ කියන්නේ පල්ලම මෙදෙන්දි අර්ථ විරහිතයි. හැමතිස්සම කඩිනේ දෙපැත්තේ කෙලින් ඉලක්. කඩිනේ දෙපැත්තේ කෙලින් ඉලක්. ඍණ කියන්නේ පල්ලම. ඍණ කියන්නේ පල්ලම. දැන් ප්‍රයෝග කරන්න පුළුවන් නේද? නේ? දැච්. බලන්න x බිංදුවේදී y y බිංදුවේදී x කියන්නේ මොනවද කියන්නේ x බිංදුවේදී y y බිංදුවේදී x කියන්නේ මොනවා හරි අදහසක් කියන්නේ x ත බිංදුව දාලා y අක්ෂය කැපෙන තැන ගන්න පුළුවන්ද y බිංදුවක් වුණාම x අක්ෂය කැපෙන තැන ගන්න පුළුවන්ද प्रस्तार वाइट बिंदु y කියන්නේ fx නේද? හරස් කර කර තියෙන බිංදුව සමාන එක. වැරදි. අතර y සමානයි බිංදුව දැම්මත් වෙන්නේ x අක්ෂය කැපෙන තැන නේද? ඉතින් y සමානයි බිංදුවක් වල x නෑ නේ? y බිංදුවක් කරන x නෑ. अनंत्य සීමාව x ධන අනන්තෙදිවයි සීමාව x ඍණ අනන්තෙදිවයි සර් සීමාව x ධන අනන්තෙදිවයි සීමාව x ඍණ අනන්තෙදිවයි සර් सीमाव x धन अनंत दी y सीमाव x धन अनंत दी y කියන්නේ කියද x එනේ එකයට ධන අනන්තය බිඳුවයිනේ તો x ඛණ්ඩාංකේ ධන අනන්තයේදී y ඛණ්ඩාංක බිඳුවයි ඔයගෙන් බලන්න සීමාව x ඍණ අනන්තයේදී වයි ගොඩ් එන සීමාව x ඍණ අනන්තෙදී y කියන්නේ එකයට x එන එකයට ඍණ අනන්තය බිඳුව x
ऋण अनंतेदी वाय बिंदु है अनिन्न एक्स वाई ताले या मैं प्रस्तारे सुमत और एक नहीं करूं प्रस्तारे सुमत और एक नहीं करूं पुलवाना क्या बिन මේ සංඛ්‍යා රේඛාව නේද මේ x අක්ෂය මේ x අක්ෂය කියන්නේ සංඛ්‍යා රේඛාවම නේද පුළුවන් मा किए मिन हिटिए मैं एक समान बिंदु है मैं एक समान बिंदु है मेतन को एवं मेतन ने एक बिंदु है तो मैं प्रत्येक से कहीं नहीं मैं प्रत्येक श्रेणी का ही नहीं
එතන x සමානයි බිංදුව කියන්නේ මෙන්න මේක නේ x සමානයි බිංදුව කියන්නේ මේක එතකොට x සමානයි බිංදුවට දකුණු අත පැත්ත ධන අනන්තයට නේ x සමානයි බිංදුවේ දකුණු අත පැත්ත ධන අනන්තයට x සමානයි බිංදුවේ වම් අත පැත්ත ඍණ අනන්තයට ऋणानी वै बिंदु x වෙන දෙක පස්තරය අඳින්න කදරම් ඔය ඔය x සමානයි 2 සඳහා fx සමානයි x වර්ග බෙදීම x ඍණ 2 ප්‍රස්ථාරය අඳින්න දැන් බලබල කරගන්න මේකේ සිරස් ස්පර්ශෝන්මුඛයක් තියේද ඒ කොතනද प्रस्तारे अनंत स्पर्शोन मुखया कहते देख आप बड़ा प्रस्तारे वैडीवन टीक अडवन टीक तिरासन तेन एक बड़ा पलवनी अवकालन सांगुण के गन पलवन अवकालन सांगुण के उड़ेक्कनाथ अवकलन उड़ेक्कनाथ 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 उड़ेक्कनाथ
x ඍණ 2 x වර්ග අවකලනය කළොත් 2x x වර්ග x ඍණ 2 අවකලනය කරයි x ඍණ 2 වර්ග හවුද උඩින් එළියට ගන්න පුළුවන් කියලා කවුද උඩින් එළියට ගන්න පුළුවන් x එකක් එළියට ගන්න පුළුවන් x එකක් එළියට ගත්තොත් දෙක වාරයක් x ඍණ 2 x එකක් එළියට ගත්තොත් ඍණ x හරි යකෝ x ඍණ 2 කේ වර්ග එන f dash x මෙතන x 2x ඍණ 4 ඍණ x x ඍණ 2 කේ වර්ග එනම් දැන් එනවා f dash x x මෙතන x ඍණ 4 x ඍණ 2 කේ වර්ග පුතාලු කියන්නේ අවකලන සංගුණකයේ බිඳුවක් වෙන්නේ කොහේදද? පුළුවන්ද කියන්න? ඔව්. f'(x) බිඳුවක් වෙනවා x සමානයි බිඳුවේදී. අපි ඊවසරේ කතා කරා නැතනේ. x සමානයි බිඳුවේදී x ඍණ 4 බිඳුවයි x සමානයි 4 දී. වැඩ කරන්නේ නැතුව ලෝගාගෙන ඉඳින් බාධා බෑ. बिंदु x ඍණ 4 බිඳුවක් වෙන x සමාන 4 අනේ තැන්වලදී f'(x) බිඳුවක් වෙනවා. ඒතර f'(x) බිඳුවක් කියන්නේ තිරස්. f'(x) බිඳුවක් කියන්නේ වක්‍රයේ තිරස් නේද? කියන්න. f'(x) බිඳුවයි කියන්නේ වක්‍රයේ තිරස්. ඒ වගේමයි x සමානයි 2 දී f'(x) අර්ථ විරහිතයි. x සමානයි 2 දී f'(x) අර්ථ විරහිතයි. අපි දන්නවා x සමානයි 2 දී නේද සිරස් ස්පර්ශ වන්නු කියලා. එතෙන්දී වක්‍රයේ සිරස් වෙන්නේ. f'(x) අර්ථ විරහිතයි කියන්නේ සිරස්. f'(x) බිඳුවයි කියන්නේ එතෙන් වලදී තිරස් වෙන්නේ. සංඛ්‍යා රේඛාවක් අඳලා පිළිවෙලට අවකලන සංගුණකයේ බිඳුවක් වෙච්ච තැන ඒ තැන් වලදී තිරස් වෙනවා. සිරස් ස්පර්ශ වන්නු කියත් ලකුණු කරමු. බලමුද මේ හරියවිත් නේද? එහෙනම් අවකලන සංගුණකයේ බිඳුවක් වෙනවා x සමානයි බිඳුවේදී. අවකලන සංගුණකයේ බිඳුවක් වෙනවා x සමානයි 4. x සමානයි 2 දී සිරස් ස්පර්ශ වනු කිය. මම නම් පුරුද්දක් කරගත්තා සිරස් ස්පර්ශ වනු කිය තියෙද්දී එතන කඩිරක් අඳිනවා. අවකලන සංගුණකයේ බිඳුවක් වෙච්ච තැන හොඳයි. එහෙනම් මෙතෙන්දී f'(x) බිඳුවයි මෙතනත් තිරස් වෙනවා. මෙතෙන්දී f'(x) බිඳුවයි මෙතෙන්දී f'(x) අර්ථ විරහිතයි. හතරට වැඩි අගයක් දාලා බලන්න f'(x) ධනද ඍණද දෙකයි හතරයි අතරාගයකදී f'(x) ධනද ඍණද බිඳුවයි දෙකයි අතරාගයකදී f'(x) ධනද ඍණද
බිඳුවට වඩා අඩු අගයක් දාලා බලන්න f'(x) ධනද ඍණද හතරට වැඩි පහ f'(x) x වෙනුවට පහ දාලා බලන්න ධනද ඍණද 2යි 4යි 4 3 ඉන්නවා x ට 3 දාලා බලන්න f'(x) ධනද ඍණද බිඳුවයි 2යි 4 1 ඉන්නවා x ට 1 දාලා බලන්න f'(x) ධනද ඍණද බිඳුවට අඩුයි ඍණ 1 බලන්න f'(x) ධනද ඍණද right वर्ग मेक ऋण पूर्ण वर्ग धन f'(x) ऋण बिंदु आई देखा यात्र एक ही इन्नो एक एक करीन हातर एक करीन देखे ये वार्ग मैं का दान है मैं करीन है f'(x) ऋण बिंदु आट आटो ही ऋण एक दर में तो ऋण एक ऋण एक ऋण हातर ऋण एक ऋण देखे ये वार्ग मैं का ऋण है ऋण है पूर्ण वार्ग दान ऋणाय ऋणाय दान पूर्ण वर्ग दान राइट बलर पुते हरियत ඔන්න පැන්සලේ ගන්න මාකරු ධන කියන්නේ මෙහෙම නේද ධන කන්ද මෙතන බිඳුව ඍණ මොන වගේද ධන බිඳුව ඍණ උපරිමයන් නේද කවකල ලස්සන දඩක ධන බිඳුව ඍණ मेतंदी अर्थ विरहित अर्थ विरहित ऋण मनोगे अर्थ विरहित ऋण मेहे मने कहू अर्थ विरहित ऋण मेदी धन बिंदु ऋण मने धन बिंदु ऋण धन लक्ष्य धन बिंदु ऋण धन बिंदु ऋण हेलो राइट नेक्स्ट बिंदु दाल वाई एक्स्ट हतर दाल वाई
सॉरी मैं मुकद्द में कर दी समावेन ऋण बिंदु धन समावेन ऋण बिंदु धन ऋण बिंदु धन वर्ग बेदी में एक्स में देख बिंदु वर्ग बिंदु और इन्हें देख बिंदु एक्स का हतर दाल वाइस है हतरे वर्ग हतर इन्हें देख हतर बिंदु दी आयो है ना देखना है वाई बिंदु पूरे वाइट बिंदु है ना एक्स बिंदु है नहीं बिंदु समान है एक्स वर्ग बेदी में एक्स ना देख हरास को ना करो तो एक्स वर्ग बिंदु है एक्स बिंदु है y बिंदु है x बिंदु है x बिंदु है y बिंदु है एक ने वाक्य में बिंदु बिंदु तो नहीं जानो सीमा वेक्स धनानंत दि y सीमा वेक्स ऋणानंत दि y पर x धनानंत दि y x ऋणानंत दि y x धनानंत दि y x ऋणानंत दि y मेके विरा अनते सीमा हो इला मारूम गाने को मिसक सीमा मांग पाट गाने रे मेके विरा अनते मेक तमारूम तव गाने का सीमा एक्स धन अनते वाई सीमा एक्स धन अनते वाई की अन्न एक्स वर्ग बेदीम एक्स विन देखने यटिंग अन्न एक्स का क्लियर एक्स का क्लियर का तो एक ऋण है देखे या एक्स या एक्स का क्लियर एना पता एक एक्स का कैपेन एना एक्स के धन अनंत है देखे या तो धन अनंत है देखे या तो अनंत है बिंदु है मैंने धन अनंत है देखे या तो अनंत है बिंदु है धन अनंत है किम बिंदु है धन अनंत है सीमा वेक्स धन अनंत दी वाई धन अनंत है एवं के भाई एक्स तो ऋण अनंत है डेम मैं तो ऋण अनंत है देखिए आटा ऋण अनंत बिंदु है ऋण अनंत एक एम बेदु ऋण अनंत है एक्स ऋण अनंत दी वाई ऋण अनंत है अनिन्न एक्स वाई तले आप सुमडव प्रस्तार रेखने कर अभी एक्स वाई तले सुमडव प्रस्तार रेखने कर
දල පරිමාණයට හරි දැන් පුතේ මෙතන එක මෙතන දෙක x සමානයි දෙකේදී සිරස් ස්පර්ශ වුණු තුය අදින කඩේල මේ දැන් මේ දෙන x සමානයි දෙකේදී යන කඩේද නේද ඒකම තමයි एक समान है देखे दी सिरा स्पर्श मुख्य बिंदु बिंदु उपरी मन माकरण बिंदु बिंदु उपरी मन हतर अत अव हतर अत अव मैं पुता दू मैं एक समान है देख मने द मैं दिन एक समान है देख नहीं द එහෙනම් දෙකට දකුණු අත පැත්ත අපි ඒකට දකුණු අත සීමාව කියනවා දෙකට දකුණු අත පැත්ත ධන අනන්තයට දෙකට දකුණු අත පැත්ත ධන අනන්තයට x සමානයි දෙකට වම් අත පැත්ත ඍණ අනන්තයට නේ x සමානයි දෙකට වම් අත පැත්ත ඍණ අනන්තයට දැන් මේක ඍණ අනන්තය මෙතන උඩින් मेरा दाना नंते मेरा नाम वन एक समान है देखते हैं दाखुन वाता पैसे दाना नंते ने एक समान है देखे वाम माता पैसे रीना नंते बता दो एक्स दाना नंते दी वाई दाना नंते आए तो एक्स कंडा के दाना नंते दी वाई कंडा के दाना नंते एक्स कांडांक के ऋणानंत यदि वाई कांडांक के ऋणानंत अनेल वेरी गुड विनाडी पाहक पत्र का बीले नगन दायक पत्र बीले बीले फिल्म में अन्य प्रस्तार वाले तो पास पेपर එතෙන්දී අපි අවකලනය කරන්නේ නැහැ අපි අනන්තයට සීමා හොයන්න වෙලාව ගන්න ඕනෙත් නැහැ ප්‍රස්තාර ටික වේගෙන් එදයි යනවා රයිට් ඩග්ගලින වතරක් දීලා